අපි කොයි තරම් ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අපි ඉගෙන ගන්න දේවල් දෛනික ජීවිතයේදී අපි පාවිච්චි කරන්නේ නැත්තම්. අපි පන්ති ඉගෙන ගන්න දේවල් පුරුදු වෙන්න ඕනේ දෛනික ජීවිතේ පාවිච්චි කරන්න. We have to use this in our day to day life. මම අද කතා කරන්න හදන්නේ ඕගලන්ගේ ජීවිතයේ ඕගලන්ට අත්දකින්න ලැබිලා තිබෙනා වූ අත්දැකීම් පිළිබඳව. මට කියන්න බාන්නේ යම් කිසි අත්දැකීමක් තමයි ජීවිතේ. සර් මම මේ පන්තියට ආපු දවසේ මම ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළා කිව්වසම මම නීති විරෝධීව වැඩ කරන්නේ. Are you butcher? Miss, I am not the butcher. I am the owner of the shop. Okay, understand? Have you got your meat? Meat? Isu that? මෙතන ගුගුල් මස් තියෙනවා, ඌරු මස් තියෙනවා, අරක් මස් තියෙනවා, බළු මස් තියෙනවා. පිස්සු කරේ නේද? මට පිස්සු නෑ, දවසට පිස්සු ඇති. මම බළු මස් තියෙනවා, මම හරහා නම් ෂොපේ. මට සිරි. ඒක නීති විරෝධී වැඩ කරන්න බුණද? ඒක බළු මස් නේද? මාරගෙන නේ. ටවුන් එකේ කඩේක. කොහොමද මේ බළු මස් ඉක්ුණා? මේක කවුරුත් විශ්වාස කරන්නේ නෑනේ. No 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 Gomez. You have made a mistake. What's the mistake sir? දැන් මේ ළමයාට උමනා කරලා තියෙන්නේ සමාව නිසා ළමෙක් නෙමෙයි අතපොඩ තලත් තැනි කෙනෙක් වගේ ආවේ. හරි මන් දන්නේ නැනේ. කොහමද මෙයාට උමනා කරලා තියෙන්නේ dog meat. බළු මස්. Dog meat. Dog meat කියලා කියන්නේ කඩවල සාමාන්‍යයෙන් බල්ලන්ට විකුණන්නේ එහෙම තියෙන ඔය අහක දාන කෑලි. ඇයි දන්නේ නැද්ද මිස්ටර් බූරගේ ගෙදරින් ගෙනියන්නේ එයාට කෑමට? ආ ඉන්න. ඔව් ඔව් ඔව්. බලන්න අයියා. Right right. දැන් මේකයි. දැන් ඕවා තමයි හඳුන්වන්නේ dog meat කියලා. බල්ලන්න දෙන ඒවා. නර්සර් කියන ටෝන් එකෙන් නෙමෙයි සර් ගෑණි ඉල්ලුවේ. මට යාගේ ටෝන් එක කියන්න පුළුවන් නේ. කොහොමද? විනෝද මොමස් තියනද? අල්ලුඩ් මස් තියනද? ඒ ටෝන් එකෙන් ඇහුවේ සර්. අපි දන්නේ නැහැ කස්ටමර්ස් සර්ට හැරෙනකොට මට කියන්න පුළුවන් කස්ටමර් හැරෙනකොට මට කියන්න පුළුවන්. මේ සමහර කස්ටමර්ස්ලා ඉන්නවා නේද නේද? අර අප්සෙට් කරවන්න. නෑ නෑ වැරදීමක් කියලා දේ. ඕක තමයි සර් කියන්නේ අර දෙවලෙන් කියන්නේ සර් මිච්චම් කස්ටම් කියලා. මේ ඔබ කරදර වෙන දෙයක් නෙමෙයි මම කියන්න කීවේ. එදා කාර් සේල් එකේ අර කාර් එක ගන්න ඇවිල්ලා කොල්ලෙක් කරපු වදයක් මතකද? ආ මතකයි මතකයි. ඒක මතකයි. හලෝ ගුඩ් ඊවනිං සර්. ගුඩ් ඊවනිං. කම්ස කම්ස. කම්ස. ස්වීඩියෝ. යා වෙරි බියුටිෆුල්. සර් ඩු යු ලයික් ටු බයි වෙහිකල්? Yes. Okay. Lot of vehicles here. Lot of vehicles. Yes sir. This good one? Good car. Good car. New one. New one. New one. Sir, this car one on a car. Yes. One on a car. You see? Yes. You like to buy this one car? Yes, sir. Yes, sir. Oh, wait, 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 wait. I am not a man of two words. අපි දෙන්න මෙහෙමයි. අපි ළඟ වචන දෙකක් නැහැ. හතර පහක් හයක් තමයි තියෙන්නේ. අපි මෙහෙම කරමු සර් business එක. We are selling this car for 15. Yes. Not a cent less. 15. 15,000. No, 15, not 50,000, 15 lakhs. Lakhs. Sir, make a what? Inna echcharak. Sir, make inna balanna kubhi kuchara lassana vahane. Sir, come, 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 come. See the wiper, wiper, this wiper. This is the lamp plate. Yes, sir, make 50,000. Api main business ke ivara karamu. Yes. Main ivara karamu. Api antimatum denna meka laks pahala laika. Gan. Gan, sir, gan, gan. Laks pahala kuyo. Okay, okay, okay. Meha kata karamu. Sir, යම් කිසි කෙනෙක් මෙතෙන්ට එනවා නම් කාර් එකක් ගන්න අපිට මූණ බැලුවම් කියන්න පුළුවන් කාර් එක ගන්නවද නැද්ද කියලා. සර් කවදාවත් කාර් එකක් ගන්න නැහැ ලැජ්ජ නැතුව හන්දිට ගිහිල්ලා ත්‍රිවිල් එකක් අරන් ගෙදර යන්නේ. මාර වදයක් දීලා අන්තිමට කාර් හතරක් මල්ලක දාන් ගියාද? කාර් හතරක් කියන්නේ බා අපේ කාර් හතරක් කොහෙද? නෑ නෑ සෙල් එකේ නෙමෙයි ඉස්සරහ කඩෙන් අරන් ගියා ශ්‍රී ලංකා. බබා. Now Shamli, what are your experiences? Sir. උදව කොනේ? ආ. විලියම් ෂේක්ස්පියර් පොත් තියෙනවද? මේ ඕන පොතක් තියෙනවා සර්. ආ මට ඕන. Romeo and Juliet written by William Shakespeare.
ශංකර් මට ඕන විලියම් ෂේක්ස්පියර්. ෂේක්ස්පියර් ලීලා තියෙන්නේ රවි ශංකර්. නෑ ළමයා. රවි ශංකර් කියන්නේ සංගීතඥයෙක්. ෂේක්ස්පියර් කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයේ පියා, father of english literature. මට ඕන ඒක. Are you mad? සර් ඉල්ලපු පොත රවි ශංකර්. Romeo and Juliet. Juliet. Then you will see like yes sir. Are you mad? Hey, wonderful, wonderful. Mukund me kalabali. I wanted to buy Romeo and Juliet written by William Shakespeare. Meya kiyena Juliet me dan giya. Mukund me kithiruma. ඇයි මේ වගේ ඉංග්‍රීසි වචනයක් කියෝගන්න බැරි පොතක නමක් කියෝගන්න බැරි අය මේවට යොදවන්නේ? Sorry sir. මෙයා මේ තාම අලුත්. මේ දැන් ඉංග්‍රීසි පන්තියකට යනවා. අලුත්. මොකද ඉන්නවද සර්? ඔව් නෑ රෝමියන් ජුලියට් රින් බයි විලියම් ෂේක්ස්පියර් පොත. හරි. මංගනතේ.